ඉපදීමෙන් අවුරුදු 6ක පමණ කාලයක ඉඳලා ජීවිතය අවසන් වෙනකන්ම යකඩ බටයක් වගේ දෙයක් තුල ඔයාගේ ජීවිතය ගෙවා දමන්නට ඔයාට සිදු වුණොත් මොනව හිතෙයිද? ඇත්තෙන්ම ඒ විදිහට කෙනෙක්ට ජීවත් වෙන්නට පුළුවන්ද කියලාත් ඔයාලට හිතේවි. අද අපි මේ වීඩියෝවෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ මේ විදිහට අවුරුදු ගණනක් ලෝහ කැනිස්තරයක් තුල තමන්ගේ ජීවිතය අවාසනාවන්ත ලෙස ගෙවා දමන ලද මිනිසෙකු පිළිබඳවයි. 1946 වර්ෂයේදී උපත ලැබෙන පෝල් ඇලෙක්සැන්ඩර් එක්සත් ජනපදයේ තමයි ජීවත් වෙන්නේ. ඔහුට වයස අවුරුදු 6දී පොලියෝ රෝගය ආසාදනය වෙනවා. ඒ හින්දා ඔහුගේ ශරීරයේ සියලුම කොටස් අඩපණ වෙන්නට පටන් ගන්නවා. ඔහු ජීවත් කළ යුතුයයි සිතූ ඔහුගේ දෙමෝපියන් ඔහුව ලෝව කැනිස්තරයක් තුලට දමා එදා ඉඳන් දශක ගණනාවක් ඔහුගේ ජීවිතය රැකදෙනවා. අපි දැන් බලමු ඔහුගේ කතාවේ මූලාරම්භය සනිටුහන් වෙන්නේ කොහොමද කියලා. 1952 වර්ෂයේදී එක්සත් ජනපදයේ උෂ්ණත්වය නොසිතූ අන්දමින් ඉහළ යනවා. එය සටහන් වුණේ සෙල්සියස් අංශක 38ක් ලෙසිනුයි. මේ විදිහට උෂ්ණත්වයේ බලපෑමත් එක්කම එක්සත් ජනපදයේ පොලියෝ රෝගය ව්‍යාප්ත වෙන්නට පටන් ගන්නවා. මේ වසංගතයට ගොදුරු වෙලා දරුවන් දසදහස් ගණනින් මිය ගියා කියලා තමයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මිනිසුන්ට තමන්ගේ නිවෙස් වලින් එළියට බැහැලා දෛනික වැඩ කටයුතු පවා කරගැනීමටවත් මේ උෂ්ණත්වයේ හින්දා හැකියාවක් ලැබුණේ නැහැ. පිහිනුම් තටාක උද්‍යාන සිනමා ශාලාවල් වගේ මිනිසුන් නිතර නිතර ගැවසෙන ස්ථාන බොහෝමයක්ද වසා දමන්නට එරට රජය ක්‍රියා කරනවා. ඒ වගේම පූජා ස්ථානවල පූජාවන් පැවැත්වීම තහනම් කරලයි තිබුණේ. ඒ කාලයේ මේ පොලියෝ රෝගය ව්‍යාප්ත වෙන්නට කෘමි සතුන්ගෙන් කිසිම දායකත්වයක් ලැබුණේ නැහැ. මේ බව දැන දැනත් මිනිසුන්ට ඔවුන් සේවය කරනවා යයි පෙන්වීමට එක්සත් ජනපද රජය වීදි පුරා කෘමිනාශක ඉසින්නට පටන් ගන්නවා. මේ විදිහට කෘමිනාශක ඉසීම නිසාත් පොලියෝ වසංගතය දරුණු ලෙස ව්‍යාප්ත වීම නිසාත් විශේෂයෙන්ම කුඩා දරුවන්ව නිවෙස් වලින් එළියට දමන්නට දෙමව්පියන් බිය වුණා. අඩුම තරමේ ඔවුන්ගේ ගෙවත්තටවත් ඔවුන්ට යන්නට ඉඩක් ලැබුණේ නැහැ. ඩලස් නගරයේ ජීවත් වුණු මේ පෝල් ඇලෙක්සැන්ඩර් කියන පුංචි දරුවා එක දවසක් තමන්ගේ ගෙවත්තේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියා. සෙල්ලම් කරලා අවසානයේ ඔහු නිවසට පැමිණෙන විට ඔහුට ඔහුගේ ශරීරයේ වෙනදා නොදැනුණු අපහසුතාවයක් දැනෙන්නට පටන් ගත්තා. ඔහුගේ බෙල්ල දැඩි ලෙස රිදෙන්නට පටන් ගත්තා. ඒ වගේම ක්ලාන්ත ගතියක් ඇති වෙලා හිස කකියන්නට පටන් ගත්තා. ඔහු මුළු තැන් ගෙට ගියේ මේ පිළිබඳව ඔහුගේ මව දැනුවත් කරන්නටයි. නමුත් මව ඔහුට තරවටුවෙන් කියා සිටියේ ඇඟ සෝදාගෙන දැන් ඔබ නිින්දට යා යුතු බවයි. එදා පෝල් ඇලෙක්සැන්ඩර්ට තමන්ගේ ඇඳේ නිදාගෙන ඉන්නකොට තනිකමක් දැනුණා. ඒ නිසා ඔහු ඔහුගේ සිතුවම් පොතත් රැගෙන තමන්ගේ මවගේ කාමරයට යන්නට වුණා. පැය ගණනක් මව තුරුලේ සිටි පෝල් පසුදා අවදි වුණේ දරුණු උණුතත්වයකුත් සමගයි. වහාම පෞල් වෛද්‍යවරයාට ඇමතූ පෝල්ගේ මව ඔහුව නිවසට ගෙන්වා ගන්නට කටයුතු කරනවා. පෝල්ව පරීක්ෂා කරපු වෛද්‍යවරයාගේ නිගමනය උනේ ඔහුට පොලියෝ රෝගය වැළඳී ඇති බවයි. නමුත් ඔහුව රෝහලට රැගෙන නොයන ලෙස වෛද්‍යවරයා කියා සිටියා. ඒ වන විටත් රෝහල පොලියෝ රෝගය ආසාදනය වුණු දරුවන්ගෙන් පිරී ගිහින් තිබීම එයට හේතුව වුණා. නිවසේ රඳවාගෙන පෝල්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරමු කියලයි ඔහුගේ මතය උනේ. කොහොම වුණත් දිනෙන් දින එන්න එන්නම පෝල්ගේ අසනීප තත්ත්වය වැඩි වෙන්නට පටන් ගන්නවා. රෝගයට භාජනය වෙලා දින 5කින් පෝල් හෙමින් හෙමින් තමන්ගේ මුළු තැන්ගෙට ඇවිදගෙන යනවා. ඇවිදීමටත් අපහසු වුණු පෝල්ට ජල කරාමය විවෘත කරගන්නට පාන් කෑල්ලක් අල්ලා ගන්නට තියා අඩුම තරමේ කතා කරන්නට හෝ කහින්නවත්ද හැකියාවක් තිබුණේ නැහැ. ඊට ප්‍රතිකාර ලබා දෙන්නට විශේෂ පුහුණුවක් ලැබපු කාර්ය මණ්ඩලයකින් යුක්ත පාක්ලන් රෝහලට ඔහුව ගෙන යන්නට දෙමව්පියන් කටයුතු කරනවා. පෝල් නිරීක්ෂණය කරපු මුල්ම වෛද්‍යවරයා කියා සිටියේ ඔහු තමන්ගේ ජීවිතයේ අවසාන මිනිත්තු කිහිපය ගෙවා දමන බවයි. නමුත් වෙනත් වෛද්‍යවරුන් ඔහුව නිරීක්ෂණය කරලා ඔහුව ඉක්මනින්ම ශල්‍යාගාරය වෙත ගෙන ගොස් ඔහුට කෘතිම පෙනහළු සවි කරලා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. පෝල්ට සිහියේ එන්නේ දවස් 3ක් ගෙවි ගියාට පසුවයි. ඔහුගේ ශරීරයේ තිබුණේ යන්ත්‍රයක් තුලයි. ඔහුට එහිදී සෙලවීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. ඇස් කරකවමින් වටපිට බැලූ ඔහුට දකින්නට ලැබුණේ ඔහු වගේම හිස පමණක් පිටතට නිරාවරණය වෙලා තියෙන කැනිස්ටර් තුර බහාලු වෙනත් ළමුන් පිරිසයි. ඔහුට ලබා දුන් ප්‍රතිකාර නිසා මාස 18ක් යනතෙක් ඔහුට කතා කිරීමට නොහැකි වුණා. අනිත් ළමුන් වේදනාවෙන් කෑ ගහන හඬ ඔහුගේ සවන්වලට වැටුනේ ඔහුගේ හදවත කම්පා කරමිනුයි. මේ ගෙවී යන කාලය පුරාවට ඔහුගේ දෙමව්පියන් උදේ සවස ඔහුව බලන්න
දෙන්නට රෝහල වෙත පැමිණියා. මේ විදියට ප්‍රතිකාර ලබාගෙන යද්දී පෝල්ට මේ පොලියෝ රෝගයෙන් මිදීමට හැකියාවක් ලැබුණා. ඒ වෙනකොටත් පොලියෝ රෝගය ඔහුගේ ශරීරයේ බෙල්ලෙන් පහළ සියලුම කොටස් අඩපණ කරලයි තිබුණේ. ඔහුගේ මහා ප්‍රාචීරය නිසියාකාරව ක්‍රියා නොකිරීම නිසා ඔහුට කෘතිම පෙනහළු මගින් තමයි ශ්වසනය කරන්නට සිදු වුණේ. ඒ වන විටත් ඔහු කැනිස්තරය තුල තමයි ජීවත් වුනේ. ඔහුව පිරිසිදු කරන්නට හෙදියන් කැනිස්තරයෙන් ඔහුව පිටතට ගන්නා විට හුස්ම අල්ලාගෙන සිටින්නට පෝල්ට සිදු වුණා. රෝහල් ගත වෙලා හිටපු පෝල්ට නිතරම වගේ අසන්නට ලැබුණේ මොහු අද මැරෙනවා. තව ටික දවසකින් මැරෙනවා. ඔහුගේ ජීවිතේ නිශ්චිත නැහැ වගේ ඍණාත්මක දේවලුයි. නමුත් මේ සියල්ලන්ගෙන්ම ධෛර්යයට පත්තුණු පෝල් කුඩා යෂ්ටියක් Tamange කටේ රඳවාගෙන ඒන් පොත්වල පිටු පෙරල පෙරලා ඒවා කියවන්නට පටන් ගත්තා. එම යෂ්ටිය කෙළවරට පැන්සල් තුඩක් සවි කරලා ලිවීමට පවා පටන් ගත්තා. ඒ වගේම හුස්ම අල්ලාගෙන බොහෝ වෙලාවක් සිටින්නටද ඔහු පුරුදු වුණා. වයස අවුරුදු 21 වන විට ඩලස් උසස් අධ්‍යාපන ආයතනයෙන් ඔහු උපාධියක් පවා ලබා ගන්නවා. කෙමෙන් කෙමෙන් Tamanගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත් පෝල් ටෙක්සාස් නීති විද්‍යාලය යටතේ නීතිඥයෙකු බවට පත් වෙනවා. මේ විදියට කැනිස්තරයක් තුළ ජීවත් වූ තවත් පුද්ගලයෙක් එක්සත් රාජධානියේ ජීවත් වුණා. ඔහු 2017 අවුරුද්දේදී මිය යනවා. ඉතින් මේ වෙනකොට ලෝකයෙන්ම කැනිස්තරයක් තුළ ජීවත් වෙන්නේ මේ ධෛර්ය සම්පන්න පෝල් පමණයි. ඔහුගේ චරිත ප්‍රදානය වන 3 minutes for dog ලෝකයට ඉදිරිපත් කරන්නේ 2020 අවුරුද්දේ. කැනිස්තරයක් තුළ සිර වී සිටියත් අපි එදිනදා ජීවිතයේදී සාමාන්‍යයෙන් සිදු කරන ක්‍රියාවලීන් ඔහුගේ දිනචරියාවට ඇතුළත් වෙනවා. උදෑසනම අවදි වීම, දත්මැද මුහුණ සේදීම, උදෑසන ආහාරය ගැනීම, රැවුල කැපීම, දේශනවලට සහභාගි වීම, පොත් කියවීම, සංගීතයට සවන් දීම ආදී සියලු ක්‍රියාවන් ඔහුගේ දිනචරියාවට අයත් වෙනවා. ශරීරයේ සියලුම අංග නිසි ආකාරව ක්‍රියාත්මක වෙන පුද්ගලයින්ට මේ පෝල් ලොකු ආදර්ශයක් ගෙන එනවා. Tamanට මොන දේ අහිමි වුණත් උත්සාහය සහ කැපවීමෙන් Tamanගේ ජීවිතේ ඉදිරියට ගෙන යන්නට හැකියාවක් තියෙනවා කියලා තමයි ඔහු සෑම විටම සඳහන් කරන්නේ. නොලැබුණු දේවල් ගැන සහ අහිමි වී ගිය දේවල් ගැන නොසිතා ඉදිරි අනාගතයේ වෙනුවෙන් වැඩ කරන්නට කියලා තමයි ඔහු ලෝකයාට දෙන පණිවිඩය. මේ වීඩියෝ පිළිබඳවත් ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න.